මොකද්ද ප්‍රශ්නයක් තියෙනවා අහන්න. මොකද්ද? අරහත් ඵලයට පැමිණු කෙනාගේ ඉන්ද්‍රිය බල ධර්ම පහ එක සමානව වැඩෙන්න ඕන. නෑ මෙහෙමයි. ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන්නේ නෝන සෝවාන් ඵලයටපත් වෙනකම් විතරයි. දැන් අපි සද්ධාංශාරී ධම්මාංශාරී ගැන ඉන්නවා නම් සෝවාන් මාර්ගයේ තුල ඉන්නවා නම් එයා තුල වැඩෙන ඉන්ද්‍රිය ධර්ම. ඉන්ද්‍රිය ධර්මයන් කියන්නේ මොකද? සති, සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා. තේනද? මේ ඉන්ද්‍රිය ධර්මයන් සමෝ වැඩුණාට පස්සේ එයා සෝවාන් ඵලයටපත් වෙනවා. දැන් එයාට සමෝ වැඩිලා ඈ. සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් සමෝ වැඩිලා. සමෝ වැඩුණා කියන්නේ මොකද්ද? එයා සද්ධාවත්, වීරියත්, සතියත්, සමාධියත්, ප්‍රඥාවත් අනිත්‍ය වූ සංස්කාරයන් කියලා ගන්න. ඒක සම වෙනවා කියන්නේ ඒකයි. එහෙනම් එයා ප්‍රඥාවේ මේ කාරණා පහ තුලින් මෙයා විදර්ශනානුව සකස් කරගන්න අනිත්‍ය වූ සංස්කාර බව පත් කරගන්න එයා දැක්ක. මොකද එයා පංචපාදන ස්කන්ධය අත්දැකාවේ දැක්ක. සෝවාන් ඵලයට පත් වෙන මොහොතේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා ඉවරයි. ආයිත් ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා නැහැ එයා. සෝවාන් ඵලයට පත් වෙච්ච තැන ඊළඟට යාම වැඩෙන්නේ බලතාව. තේනවා? බල ධර්මයන් හැටියට වැඩෙන්නේ මොනවද? සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා. එතකොට මේ කාරණා පහ බල ධර්මයන් හැටියට වැඩෙනවා කියන්නේ මේ කාරණා පහ විදර්ශනා නුවණින් දකින එක තමයි වැඩේ. තේනවා? සද්ධා තුල විදර්ශනා නුවණින් දකින එක. එයා අචල සද්ධාවට ඇවිල්ලා තියෙනවා. යාම සද්ධා ප්‍රශ්නයක් කරන්නේ. තේනවා? අචල සද්ධාවට ඇවිල්ලා තියෙනවා. මේ සෑම සංස්කාරයක්ම යා විදර්ශනා නුවණින් දකින දැන් දක්ෂයි. ඒ දක්ෂ භාවයේ වැඩි වෙන්න යා සතරදාගාමි ඵලයටපත් වෙනවා, අනාගාමි ඵලයටපත් වෙනවා. බල ධර්මයන් වැඩිම ආවර කරන්නේ ප්‍රාප්තයේපත් වෙනවා. රහතන් වහන්සේ කුණායමත් අමුතුවේ බල ධර්ම වැඩිම නෑ. යා බල ධර්ම පරිපූර්ණ භාවයටපත් කරා උත්තරේ බවට පත්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සදහා විශාල වශයෙන් මුදල් වැයෙන බැවින් සමාර්ථ විග්‍රහ කිරීමේ අවස්ථා ඇතැයි ඇතැම් පාර්ථික දුෂ්කරතා සහිත විවිධ සිද්ධ බව වර්තමානයේ පෙනෙන තියෙනවා. තවද ඇතැම් පිරිස් විශාල වශයෙන් මුදල් වියදම් කර සිදු කරන විකම්පණයේ තමාගේ පාණ්‍ය සකස් කර ගන්න අයුරු අපිට දැක ගන්න ලැබෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පින්කම් සිදුවීම සඳහා මුදල් අවශ්‍ය වද මිල මුදල් අඩුවයක පිටස්තර ගත හැකි කෙසේද යන්න පැහැදිලිවමේ දෙනමේ ගෞරවනීය ඉතිහාසය කියනවා. දැන් මේවන් මාතෘකාවේ තියෙන කියන කාරණේ සිද්ධ කරගන්න මුදල් අපේ අවශ්‍යයි කියලා අපි කියන්නේ නැහැ. තේරුණාද? නිරේතුරම පින් ශාලි කියන කෙනා ශාලි තමන්ගේ මුදල් මුදල් වලට අදාළව පින්කම් කරනවා. තේරුණාද? රුපියල් 100ක් කියන කෙනා පින රුපියල් 20ක් වැය කරනවා. නම් රුපියල් 1000ක් කියන කෙනා 20ක් වැය කරනවා කියන එක ලෝක සිතක් කරා. තේරුණාද? ලක්ෂයක් කියන කෙනා 20ක් වැය කරද්දී 1000ක් කියන කෙනා 200ක් වැය කරන දක්ෂ වෙනවා. ලක්ෂයක් කියන කෙනා 2000ක් වැය කරන්නේ මේ 1000ක් කියන කෙනා 2000ක් වැය කරන දක්ෂ වෙනවා. තේරෙනවා? ඉතින් ඒ වගේ මාත්‍රාව තමන්ගේ කියන මුදල් ප්‍රමාණයට වත්කම් ප්‍රමාණයට අදාළව තමන් පිළිකම් කර ගන්න දක්ෂ වෙනවා. ඒතොර මිල මුදල් නැහැ කියන කාරණේ කුල මාත්‍රාව එතනදී අපි දක්ෂ වෙන්නේ ඇයි මුදල් මිල මුදල් නැතිුනේ කියලා. ඒතොර වර්තමාන සමාජයේ වැඩිම දන් දෙන්න සල්ලි නැහැ නෙමෙයි. තේරෙනවා? මේ වැඩියෙන්ම දන් දෙන්න පුරුදු වෙන්න ඕන සල්ලි නැති අය. නමුත් වර්තමාන සමාජයේ ඒක සිද්ධ වෙන්නේ නැහැ. මොකද වැඩි දන් සල්ලි නැති අය දුප්පත්කම කවදාකවත් දන් දෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඒගොල්ලෝ උත්සාහ කරන්නේ අනුන් දෙන දේ ගන්න. ඒතර ලොකු අයද අපේ. වැඩියෙන්ම දන් දෙන්න ඕන තීන අය නෙමෙයි තීන අය දන් දෙන්න ඕනේ. නමුත් තීන අය වගේම මාත්‍යෝ නැති අය වැඩිම දන් දෙන්න. මොකද ඒගොල්ලෝ නැති භාවයට පත් වෙන්නේ කොහොමද නිසා? පෙර ජීවිතයේ දානෙ දුර්වල. පෙර ජීවිතයේ දන් දීම දුර්වල නිසාමයි මේ ජීවිතයේ දුප්පත් භාවයට අල්පේශාක භාවයට පත්වෙන්නේ. ඒකෝ මේ අල්පේශාක දුප්පත් භාවයට පත්වන කෙනා සල්ලි නැහැ කියලා නිකන් හිතියා කියන්නේ තව තව යා දුප්පත් භාවයට අදාළ සංස්කාර ඒ නිසා මුදල් නැති කෙනෙක් දක්ෂ වෙන්න ඕනේ තමන්ට ලැබුණා නම් වත්මාසනයක් ඒ වත්මාසනයෙන් කඩක් හොත අපේ ප්‍රධාන යාතක මාත්‍යෙකුට රුපියල් 100ක් දවසට ලැබුණා නම් ඒ යාතක මාත්‍යයා දක්ෂ වෙන්න ඕනේ රුපියල් 100ෙන් අඩු ගන්න රුපියල් 5ක්වත් දාන්න දෙන්න. ඒ දෙන දාන්නේ තමයි යාගේ සැපේ බවපත් වෙන්නේ. නැතුව රුපියල් 100ෙන් කෑමක් කියලා තාවකාලික සැපයක් විතරයි ලැබෙන්නේ. දුප්පත් භාවයට අදාළ ප්‍රශ්න විශ්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම සල්ලි තියෙන කෙනා වගේම සල්ලි නැති කෙනා තියෙන ප්‍රමාණයට දන් දෙන්න දක්ෂ වෙන්න. මට නෑ මට ඉඳයි මට මුදල් වැය කරන්න බෑ. අපි මේ සල්ලි කියන ඒ කරන මොහොතක් පාසායා තව තව දුප්පත් භාවයට අදාළ ගම්පාන වෙනසක් තේන.
එනිසා නිරේතුරුවම තමන් දක්ෂ වෙන්න තමන් බෙදාගත්ත වත්පණේ වත්කඩක් සතෙකුට දෙන්න පුළුවන් නම් ඒ දානමය චේතනාවෙන් ඒ වත්කඩ සතුටු වෙන්න. තේරෙනවද? ඒක දෙන්න බැහැ කියන බෑනේ නේද? තමන්ට පුළුවන් ප්‍රමාණයට වත්කඩක් හෝ වත්යන්දක් හෝ ස්වාමීන් වහන්සේ නමකට පිටපතේ පූජා කරන්න. ඒ කියන්නේ කොතනකවත් බැහැයි කියන තැන ඉඳන් තමන් දානය අතහැරියෝ ඒ අපහාරයට ප්‍රමාණයට තම තම තව තව කුසගින්නට අදාළ සංස්කාරයන් නැගසෙයි. ඒක හොඳ තේරුම් ගන්න. තේරෙනවද? ඒසා කියන්නේ කියලා ප්‍රමාණයට දන් දෙන්න. නමුත් ඒ දන් දෙන කෙනා දානය නිසා සක්කාය දිට්ඨිය වැඩි කර ගන්නවා නම් විනට වඩා බලවත් අකුසල් මූලයක් රැස් කර ගන්නවා. ඒක තේරෙනවද? රුපියල් ලක්ෂයක් වියදම් කරනවා අපි. වියදම් කළේ යා පින්කම් පින්කම් කරලා ඒ පින්කම නිසා මෙයා මාර්ගයටපත් වෙනවා. ඒ පින්කම නිසා මෙයා සක්කාය දිට්ඨිය වැඩි කර ගන්නවා. එතකොට ඒ පින්කම නිසා එයා සක්කාය දිට්ඨිය වැඩි කර ගන්නේ මොකද යා වෙලා කියන්නේ අර පිනට වඩා බලවත් වූ අකුසල් මූලයක් රැස් කර ගන්නවා. බලවත් අකුසල් මූලයක් ඒ අකුසල් මූලයේ පිනෙන් යටපත් කරන්න බැහැ. තේරෙනවද? ඒසා නිරේතුරුව පින්කම් සිද්ධ කරද්දී කොයින වෙලාවකවත් ඒ පින්කම් නිසා සකස් වෙනා වූ සත්‍ය බෝධ්‍යාංගයන්ට ආස්වාදයට බැලෙන්නේපා. පින්කම් සිද්ධ කරද්දී තමයි නිරේතුරුව දකින්නේ මේ මොහොතේ මම රුපියල් ලක්ෂයක් වියදම් කළා මේ පින්කම් සිද්ධ කළා. හරි, නමුත් මං අතීතයේ රුපියල් කෝටි ගණන් වැය කරලා පින්කම් කළා කියනවා. මං අතීතයේ බුදුජානන් වහන්සේට අසිරිසි දාන දීලා තියෙනවා. මං අතීතයේ බුදුජානන් වහන්සේලා මලින් සුවඳින් ආලෝකයෙන් පූජා පවත්වලා තියෙනවා. මං සක්විති රජ වෙලා ඉක්මතුන වෙලාවට යන ගම් 80000 දහක එක මොහොතේ දන් දීලා තියෙනවා. නමුත් මේ සෑම සංස්කාරයක් මානික වුණා නම් අනේ මේ රුපියල් ලක්ෂයක් වියදම් කරලා කළා වූ පින්කමේ සංස්කාරයක් අනිත්‍යයි කියලා කියනවා. එතන තමයි සැබෑම දානය කියලා කියන්නේ. තේරෙනවද? එබැවින් දැනගදී ඔබ අලෝභ ආදේශ අමෝහ ධර්මයෙන් සකස් කරගන්නේ ඒ එහෙම නැතුව පින්කම් කරලා පිළේ නාමයෙන් ඔබ නැවතත් බලවත් අකුසල් මූලයන් රැස් කරනවා නම් ඒ බලවත් අකුසලයන් පිනට වඩා බොහොම ශක්තියෙන් වෙනවා. ඒ නිසා දුප්පත්ය නිරතුරුවම දක්ෂ වෙන්න හැකියා තමන්ට තියෙන ප්‍රමාණයෙන් දන් දෙන්න අනුන්ගෙන් දෙයක් ලැබුණා ඒ ලැබෙන දෙයින් දෙයක් දන් දෙන්න දුප්පත්ය දක්ෂ වෙන්න ඕනේ. එහෙම නොවි අනුන්ගෙන් ලබන්න විතරක් අපි බලාපොරොත්තු වුණොත් ඒ බලාපොරොත්තු වෙන මොහොතක් පාසා අපි තව 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 දුප්පත් භාවයේ කරනවා නම් තමයි සසස කරගන්නා වූ පින්කම් සිහිපත් කරගෙන මේ පින අනුමෝදන් කරන්න. ඉදම් මේ ඥාති නංගෝතු ගාථාව ශබ්ද නගර කියන්න. සුඛිතා වූ ඥාතයෝ ඉදම් මේ ඥාති නංගෝතු සුඛිතා වූ ඥාතයෝ ඉදම් මේ ඥාති නංගෝතු සුඛිතා වූ ඥාතයෝ. ඒ වගේම මේ රැස් කරගන්නා වූ සෑම පිනක්ම මහේශාක්‍ය අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍යරාජ සමුමයාද මේ ධම්මයෙන් සුරකින්නා වූ දෙවියෝද මේ පින් දකිත්වා සතුටෙත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමානික සැසෙත්වා දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින් අතුල්ලාට නිරුත් නිරෝගී සුවපත් වාගේ දීර්ඝායු සැසේවා කියලා දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරන්නේ තාව චාචම්මේහි කියලා. සම්බෙනම් කුණ්‍ය සම්බෙනම් සබ්බේ දේවා නෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධායි තාවචාචම්මේ සම්බෙනම් කුණ්‍ය සබ්බේ බුද්ධා නෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධායි තාවචාචම්මේ සම්බෙනම් කුණ්‍ය සබ්බේ සත්තා නෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා මාතේ පවත්වන්තයයි සුඛී දීකායු වේවතු සබ්බ මංගලං ගත්තන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්තේ භවන්තු වේවතු සබ්බ මංගලං ගත්තන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්තේ භවන්තු වේවතු සබ්බ මංගලං ගත්තන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන දීපමන්තුතේ ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිතික පුඤ්ඤං තං නමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිතික පුඤ්ඤං තං නමෝදිත්වා චිරං
දේශනං ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරං රක්ඛන්තු තං සදාති. මහා සංඝරත්නය ඇහැට විමුදුලාට ආශිර්වාද කරනවා. ඒ ආශිර්වාදයෙන් ලබා ගන්න අභිවාදිතී සිතේ නිච්ඡම් විචා ප්‍රජානෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයු වන්නෝ සුඛං බලං ආයුරාමික සම්පත්‍ති සග් සම්පත්‍ති වේච අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාතේ සමිච්ඡතු විමුදුලාට නිරෝගී සුවපත් වාගේ දීර්ඝාසසසේ.